ශිෂ්‍යත්වයේ හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝන් පුංචි දුවේ පුතේ, සිත FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවේ ඔන අදත් අපි සූදානම් වෙන්නේ මේ අවුරුද්දේ හතර ශ්‍රේණියේ ඉන්න පුංචි දුල පුතාලගේ වාර විභාගයට අදාළ වෙන, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයටත් අපිට ප්‍රශ්න සැකසෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. අපි අද කතා කරන්නේ ගමනාගමනය ගැන. පුංචි දුවේ පුතේ, ගමනාගමනය ගැන කතා කරනකොට අපිට දූර අතීතේ, ඈත අතීතේ මිනිස්සු ගමනාගමනය කළේ කොහොමද? අපි දන්නවා බොහෝ මිනිස්සු ගමන් කළේ පාගමනින්. පුතාල දන්නවනේ පාගමනින් ගමන් කරනකොට වෙහෙසයි. හැබැයි පුංචි දුවේ පුතේ, දැන් වගේ ඉරව්ව දැඩි වෙච්ච වේලෙන පාරක නෙවෙයි ගමන් කරන්නේ. ගස් පිරුණු වනාන්තරයෙන් යුක්ත අඩිපාරවල් දිගේ තමයි මිනිස්සු දුර බැහැර ප්‍රදේශවලට ගමන් කළේ. දැන් පුතාල දන්නවනේ දැනටත් අපි මේ නගරබද ජීවත් වෙනකොට අපිට කියනවා පින්තාලිය. මේ පින්තාලිය හන්දිය එහෙම කියනවා. ඇයි මේ පින්තාලිය කියන්නේ? පැරණි කාලේ මිනිස්සු මේ වනාන්තර පාරවල් වලින් ඇවිල්ලා ගම්මානයකට ගොඩ වෙන තැන ඒ අයගේ පහස නිවා ගන්න, තිබහ නිවා ගන්න වතුර රැස් කරලා තිබ්බ තැනක් තිබුණා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වතුර දාගෙන ගමන් කරන්න. එහෙනම් උන අපි දන්නවා මේ ඈත අතීතයේ මිනිස්සු පාගමනින් යනකොට පින්තාලියෙන් වතුර එක්රැස් කරගෙන යනවනම් අතේ පැන් කෙන්ඩියක් අරන් යනවා. තාමුණාද මේ පයින් යන අය අරගෙන ගියේ කෙවිටක් අරන් ගියා. එතකොට පුංචි දුවේ පුතේ, තවත් රාත්‍රි කාලේ ගමන් කර කෙනෙක් නම් ඒ අය හුළු අත්තක් අරන් ගියා. මන් දන්නව දැනටත් බොහෝම දුෂ්කර පළාත්වල ගැමියෝ රාත්‍රි ගමන් විමන් යනකොට හුළු අත්තක් සකස් කරගෙන පත්තු කරගෙන යනවා. දැන් අපේ පුංචි දුල පුතාල හොයලා බලන්න ඕනේ හුළු අත්ත කියන්නේ මොකක්ද, හුළු අත්ත සකස් කරගන්නේ කොහොමද? අපි ඔන්න පොල් අත්තක් නවලා ගැට ගහලා හුළු අත්ත හදා ගන්නවා කිව්වට ඒක එහෙම්මම නෙවෙයි වෙන්නේ. ගිනිගෙන දැවෙනකොට ගැළවිලා යන්න නැති වෙන්න තනින් තනින් ගැට ගහ ගන්න ඕනේ. ඔන්න අපේ පුංචි දුවට පුතාට පුළුවන් ආච්චි අම්මා සීයා ලං කරගෙන හුළු අත්තක් සකස් කරගන්නේ කොහොමද කියලා අහගන්න. හොඳයි පුංචි දුවේ පුතේ, ඔන්න එහෙනම් පැරණි කාලේ මිනිස්සු ගමන් බිමන් ගියේ බොහෝ වෙලාවට පයින්. මේම යනකොට ඒ අයට විඩාව දැනුණාම, විවේකයෙන් ඉන්න ඕනුණාම ඒ අය කොහෙද හිටියේ? ඒ අය හිටියේ විශ්‍රාමශාලාවලද? නෑ, ඒ අය හිටියේ අම්බලංවල. අම්බලං කියලා කියන්නේ පුංචි දුවේ පුතේ පොදුවේ හැම කෙනෙකුටම ගිහිල්ලා රාත්‍රියේ විවේකයෙන් ඉන්න පුළුවන් පොදු තැන්. දැන් අපි දැන් ඉන්න නම් ඉතින් තැන් තැන්වල තියෙන විවේක ගන්න පුළුවන් තියෙන මුදල් ගෙවලා නවා තැන් පහසුකම් තියෙන තැන්වල. නමුත් පුංචි දුවේ පුතේ, පැරණි කාලේ මිනිස්සු ගිහිල්ලා හිටියේ අම්බලංවල. පැරණි කාලේ ගමන් බිමන් ගියව එක් විදිහක් තමයි මම මේ කිව්වේ. එතන පැරණි කාලේ සිටුවරු, රජවරු මුදල් හදල් තියෙන අය කොහොමද ගමන් කළේ? ඒ අය ගමන් කළේ දෝලාවෙන්. දෝලාව කිව්වහම පුංචි දුවේ පුතේ, ඒක ඊටාම පහසු ගමනක්. කාටද? ඒක යන කෙනාට. යාට හොඳට වාඩි වෙලා නිදාගෙන යන්නයි තියෙන්නේ. නමුත් මේ දෝලාව අරන් ගියේ කවුද? හොඳ හැඩි දැඩි මිනිස්සු. ඒ මිනිස්සු උස්සගෙන ගියා අර රජවරු සිටුවරු වගේ අය වාඩි වෙලා ගියා. බලන්නකො කොච්චර සාධාරණද කියලා. අපිත් ආසයි නේද? අපිත් අපේ තාත්තගේ කරේ යන්න ආසයි. තාත්ත තමයි බර උස්සයි යන්නේ. ඒ වුණාට තාත්ත ආදරේටනේ කරන්නේ නේද? ඒ වුණාට ඔන්න රජවරු සිටුවරුන්ට එහෙම යන්න පුළුවන් වුණේ ඒගොල්ලෝ බලවත් නිසා. ඒගොල්ලොන්ට බයට තමයි මේ දෝලාව අරන් ගියපු අය ගෙන ගියේ. ඉතින් පුංචි දුවේ පුතේ, මම මතක් කළේ පැරණි කාලෙදී ගමන් බිමන් ගිය ක්‍රම දෙකක්. අපි තවත් ක්‍රම තියෙනවා කතා කරන්න. මද විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා ඔන්න අපි කතා කරමු පැරණි කාලේ මේ විදියට ගමන් බිමන් ගියපු තවත් ක්‍රම මොනවද තියෙන්නේ කියලා.
පුංචි දුවේ පුතේ අපි කතා කරමින් ඉන්නේ පැරණි කාලේ ගමන් බිමන් ගියපු විදිය. පුතාලා දන්නවන්නේ පැරණි කාලේ වැඩියෙන්ම ගමන් බිමන් ගියේ අස්වැයන්ගේ පිට. ඔය හමුදාවේ අය, සොල්දාදුවෝ, යුද්ධ කරපු අය, පණිවිඩ රැගෙන ගියපු අය වේගයෙන් ගමන් කරන්න ඕන නිසා ඔන්න අස්වැයන්ගේ පිට නැගලා ගමන් කළා. මන් දන්නවා අපේ පුංචි දූලා පුතාලත් අස්වැයෝ පිට ගිහිල්ලා ඇති. ඒ ඉතින් ඔය පාක් එකකට ගියාම මුදල් ගෙවලා හිමින් හිමින් යන අස්වැයෙක්ගේ පිටනේ. ඒ වුණාට පුංචි දුවේ පුතේ පැරණි කාලේ එහෙම නෙවෙයි, ඉතාම වේගයෙන් අපේ දැන් රථයක් ගමන් කරනවා වගේ ඉතා වේගයෙන් අස්වැයා පිට නැගලා අස්වැයා පැන පැන යනවා. මේ අස්වැයාගේ පිටෙන් ඉස්සර කාලේ මිනිස්සු ගමන් බිමන් ගියා. රජවරු ගමන් කළා සමහර වෙලාවට ඇතුන්ගේ පිට. පුතාලා දැකලා ඇතිනේ සමහර රූපවල චිත්‍රවල ඔන ඇතාගේ පිට උඩ රජතුමා නගර සංචාරය කරලා තියෙනවා. එතකොට පුංචි දුවේ පුතේ සමහර මිනිස්සු කඳුකර ප්‍රදේශවල බඩු බාහිරාදිය රැගෙන යනකොට ඒ අය අරන් ගියා මේ බඩු ගිනියන්න පුළුවන් තවත් සතෙක්. එයා තමයි ගවයා. මේ ගවයාගේ හරකගේ පිට උඩ බඩු පටවගෙන ගියා. මලු දෙකක් ගැට ගහලා දෙපැත්තට දාලා මේ ගවයව දක්කගෙන ගියා. අන්නේ ගමන් ක්‍රමයට අපි කියනවා තවලමේ යනවා කියලා. ඔන්න තවලමේ යනවා කියන්නේ සතුන්ගේ කරපිට බඩු පටවගෙන යනවට. මේ බඩු පැටවගෙන යන ක්‍රමයේ මතක් වෙනකොට ඔන්න අපිට මතක් වෙනවා පුංචි දුවේ පුතේ කරත්තේ. ඉස්සර කාලේ වැඩියෙන්ම ගමන් බිමන් යනකොට බඩු අරගෙන ගියේ කරත්තේ. හොඳයි දැන් අහලා බලන්නකෝ මේ කරත්ත කවි පන්තිය. වැලි පාරේ බොරළු ගොඩේ වැ කන්දේ කටුරන්දේ එහා මෙහා පැද්දි පැද්දි කරත්තේනවා. පුල්ලි ගොනයි වෛර ගොනයි හරි හරියට කරතියලා ගෙජ්ජි වැලේ සංගීතෙට පෙම්මිදුවනවා. කමතෙන් වී පුරවාගෙන හේනෙන් තල පටවාගෙන කැලයෙන් දරා හුලාගෙන හැල්මේනවා. ළමා ලපටි උඩ නැගගෙන අවුරුද්දට නෑගම් යන දෙපෝදාට පන්සල් යන කරත්තේනවා. ඔව් දැන් පුතා කිව්වේ කරත්තේ බැඳපු ගවයන් කරන සේවාවල් නැත්නම් ඒ කරත්තෙන් ගන්න වැඩ රාජකාරි මොනවද කියලා තමයි කිව්වේ. එතකොට බලන්න පුංචි දුවේ පුතේ පැරණි කාලේ මිනිස්සු පන්සල් යන්න, ඒ වගේම නෑගම් යන්න, ඒ විතරක් නෙමෙයි කැලේ ගිහිල්ලා දරාහුලගෙන එන්න, හේනේ ගිහිල්ලා අස්වැන්න අරගෙන එන්න මේ ගවයෝ තමයි එක්කගෙන ගියේ. එතකොට කියනවා කටුපඳුරේ, ඒ වගේම වැලිපාරේ, බොරළු ගොඩේ, ඒ හැම තැනම ගවයා මේ කරත්ත අරගෙන ගියා. එහෙනම් මේ ගවයා බොහෝම උදව් කළා පැරණි කාලේ ප්‍රවාහණයට නැත්තම් බඩු පටවගෙන යන්න. එදිනෙදා මිනිස්සුන්ගේ ඕනෑපාකම් කටයුතු සපුර ගන්න ඔන්න ගවයා ගොඩාක් උදව් උපකාර කළා. එතකොට අපිට පේනවා පැරණි කාලේ ගවයාට ලොකු ගරු කිරීමකුත් තිබුණා. ඒ වගේම ගවයාට වටිනාකමකුත් තිබුණා. ඒ නිසා තමයි ගවයන් පිළිබඳව ගෙතිච්ච මෙවැනි කවි ගොඩාක් තියෙනවා. අපි ඒවට කියනවා ගැල් කවි. ඒවට අපි කියනවා කරත්ත කවි. ඉතින් මේ ගැල් කවි, කරත්ත කවි අපි හොයා ගන්න ඕනේ. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න පැරණි කාලේදී මිනිසුන්ගේ වැඩපාසු කරගන්න නැත්තම් ප්‍රවාහණය සඳහා ඔන්න අපි දන්නවා ගවයන් බැඳගෙන ගියපු කරත්ත යොදා ගත්තා. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න අපි අද දැනගත්තා මිනිස්සු පැරණි කාලේදී ප්‍රවාහණය සඳහා යොදාගත්තේ මොනවද, ගමනාගමනයේ සඳහා යොදාගත්තේ මොනවද කියලා. ඊට අමතරව පුංචි දුවේ පුතේ ඔන්න අපිට මතක් වෙනවා විශාල බරක් අරගෙන යන්න, බොහෝ දුර අරගෙන යන්න පැරණි කාලේ මිනිස්සු භාවිත කළ එක ක්‍රමයක් තමයි ගංගා ආශ්‍රිතව ඔරුවල, පාරුවල, පහුරුවල, අගුල්වල අරගෙන ගිහිල්ලා බඩු පටවගෙන ගිහිල්ලා ඔන්න ප්‍රවාහන පහසුකම ඇති කරගත්තා. ඒ නිසානේ අපිට ඔරුපාරු කවි කියලා තවත් ජන කවි විශේෂයක් හමු වෙන්නේ. ඒතර අපේ පුංචි දූල පුතාලට අපි ඉදිරි දවසකදී කතා කරනවා මේ ඔරුපාරු වලින්
කොහොමද බඩු පටවගෙන ගියේ, ඒ විදිය වෙලාවට ගායනා කරපු කවි මොනවද කියලා අපි ඉදිරි දවසකදී කතා කරනවා. හොඳයි පුංචි දූපත, ඔන්න අපි අද ඉගෙන ගත්තා පැරණි කාලේ මිනිස්සු ප්‍රවාහනයේ සඳහා ගමනාගමනයේ සඳහා යොදාගත් උපකරණ මෙවලම් හා සත්තු කවුරුන්ද කියලා. එහෙනම් අපි නැවත හෙටත් අපේ පුංචි දුල පුතාලා හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි